නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ පාලි බෙන්තුවේ බෞතරයක් 18ට අදෙස්සුවා. ඊට පස්සේ මේ බෞතරේට 19ට අදෙස්සුවා. ඊට පස්සේ 19 දැන් ඒක තමයි ඔබතුමා හොඳ වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. විශේෂයෙන්ම දැන් මේ ආණ්ඩුවේ ඉන්න කැබිනට් ඇමතිවරු මම දැක්කා ඉස්බි දිසානායක වගේ අය ඊයේ ප්‍රකාශ කරලා තිබුණා මේ 19 වෙනි සංශෝධනයට විරුද්ධව. මොකද එතුමා මේ එතුමාගේ මොකද වචනයකුත් පාවිච්චි කරලා කිව්වා. සාමාන්‍යයෙන් එතුමා අර කට කැඩිච්ච වචනේම කියනවනේ. ඒ වගේ වචනයකුත් ඊයේ මම දැක්කා එතුමා කියනවා කියලා. නමුත් දැන් එතුමාලා තමයි මේක සම්මත කළේ. අද මේකට විරුද්ධව කතා කරන ඔය ඇමතිවරු සියලු දෙනාම මේ 19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාවම ඒ දින 100 ඇතුළත මේ සියලු දෙනාම අතහිස්සුවා. මේ ස්පීඩි සානායක ඇමතිවරයාත් මේකට අතහිස්සුවා. මේ අතහිස්සපු අයම තමයි දැන් මේකට විරුද්ධව නැවත මේ අදහස් ප්‍රකාශ කරන්නේ. ඉතින් අපිට තියෙන ප්‍රහේලිකාව ඒකයි. ඒගොල්ලෝ එක එක කාලෙට එක එක නායකයෝ එනකොට ඒ නායකයන්ට ඕන විදිහට ඒගොල්ලන්ගේ අදහස් වෙනස් කරනවා. ඒක තමයි ඉතාම භයානකම කනගාටුදායක තත්ත්වය. ඉතින් ඒගොල්ලෝ එක නායකයාට ඉන්නකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ යටතේ ඉන්නකොට එක අදහසක් දැරුවා. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නකොට එක අදහසක් දැරුවා. ඊළඟට අපේ ජාතික ආණ්ඩුව ඇතුළට ඇවිල්ලා එතන එක දෙයක් කිව්වා. දැන් මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ළඟට ගියාම දැන් තව දෙයක් කියනවා. ඒ වගේ මේ දේශපාලඥයෝ ඇවිල්ලා මේ නායකයෝ සනසන්න නායකයොන්ට මේ දේවල් ඕමනා දේවල් කියලා ඒ නායකයන්ගෙන් එක එක දේවල් ලබාගෙන අන්තිමට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තමයි මේගොල්ලෝ මේ හානි කරන්නේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තමයි විනාශ කරන්නේ. මේ රටේ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් වලට තමයි මේගොල්ලෝ මේ පහර දෙන්නේ. ඒක නෙමෙයි දේශපාලඥයන් හැටියට තියෙන්න ඕන. අපිට ස්ථාවරයක් තියෙන්න ඕන. ආණ්ඩු වෙනස් වුණාට ස්ථාවර වෙනස් වෙන්න බෑනේ. අද ඒගොල්ලන්ගේ ස්ථාවරය අද ඉදා ඡන්දේ දීපු උදවිය මද ඇවිල්ලා කියනවා 19 පා කියලා. මොකද්ද මේ විහිළුව? breaking.lk